මා අභියෝගයට සූදානම්. ඔබ සූදානම්ද? මේ සුන්දර ක්‍රීඩාවට පුළුවන් අපේ මනස සංවර්ධනය කරන්නටත් ඒ වගේම අපේ තාර්කික බුද්ධිය අවදි කරන්නටත් අපි කොහොමද මේක වෛද්‍ය විද්‍යාත්මක ඇසකින් දකින්නේ අපි ඒ සඳහා ආරාධනා කරමු චාරුණී සේනානායක වෛද්‍යතුමියට මේ වගේ කටයුත්තක් කරන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඒ සඳහා අවශ්‍ය වෙන වසර ගණනාවක පරිශනාත්මක සහ න්‍යායාත්මක දැනුම මේ හැමදේම තියෙන ඔහුටයි අපි දැන් ආරාධනා කරන්නේ. චෙස් කෝච් පවිත්‍ර අතුකෝරළ. චෙස් කියන්නේ ක්‍රීඩාවක්. සංගීතය කියන්නේ සෞන්දර්යාත්මක විෂයක්. හැබැයි ක්‍රීඩාව සහ සෞන්දර්යය එකතු වෙන තැන හරිම සුන්දරයි. ඒත් ඒක කොහොමද වෙන්නේ? අපි ඒක ගැන කතා කරන්නට ආරාධනා කරමු දිනිත් අභිෂේක් සංගීතවේදියාට. චෙස් කෝච් මට ඉස්සල්ලාම කියන්නකෝ චෙස් කෝච් පවිත්‍ර මොකද්ද මේ චෙස් කියන්නේ ඔව් ඇත්තටම අයියේ චෙස් කියන්නේ ගේම් එකක් අපි දන්න ඕනතරම් ක්‍රීඩා තියෙනවනේ ක්‍රිකට් ෆුට්බෝල් නෙට්බෝල් එහෙම නැත්නම් ස්විමින් වගේ ක්‍රීඩා වෙන්න පුළුවන් දුවන ක්‍රීඩා වෙන්න පුළුවන් එහෙම නැත්නම් කම්පියුටර් ගේම්ස් වෙන්න පුළුවන් මේ විවිධාකාරයේ ගේම්ස් තියෙනවනේ ඒ අතරින් සුවිශේෂී ක්‍රීඩාවක් තමයි මේ චෙස් කියන්නේ ඉතින් මේ අනිත් ක්‍රීඩාවල වගේම මේකටත් තියෙනවා අභියෝගයක්. ඒ අභියෝගය හරියටම ළඟා කරගන්න කෙනා තමයි අපි ජයග්‍රහකයා කියලා කියන්නේ. ඒ අභියෝගය ඒ මොහොතේ හරියට කරගන්න බැරි වෙන කෙනා පරාජිතයා කියලා නම් කරනවා. ඉතින් මේ වගේ සුන්දර ක්‍රීඩාවක් තමයි චෙස් කියන්නේ. ඉතින් මේ සමහර කියනවා මේ චෙස් හරි අමාරු ඉගෙන ගන්න චෙස් පෙහෙලිකාවක් වෙච්ච කට්ටිය ඉන්නවා. ඉතින් අපි පුංචි උත්සාහයක් කරලා තියෙනවා ඕගොල්ලොන්ට හරියටම චෙස් කියලා දෙන්න තනියම වුණත් ඉගෙන ගන්න පුළුවන් විදිහට පුංචි පොතක්. චාරුණී සේනානායක වෛද්‍යතුමිය අපි දන්නවා ඔබතුමිය වෘත්තියෙන් වෛද්‍යවරියක් අපිට කියන්නක ඔබ ගැන ඔව් මම වෛද්‍යවරියක් ඒ වගේම මම ලයිෆ් කෝච් කෙනෙක් ඒ කියන්නේ ජීවිත සම්බන්ධ ගැටලු වලදී මාර්ගෝපදේශන වරියක් විදිහට කටයුතු කරනවා ඊට අමතරව මම කෝපරේට් ට්‍රේනර් කෙනෙක් සංස්ථානික පුහුණුවරියක් මම ගොඩාක් වැඩිහිටියත් එක්ක සමගම වගේම දරුවන් සමගත් හුඟක් වෙලාවට ජීවිතය ඇතිවෙන යම් ගැටලු මානසික ප්‍රශ්න ඒ වගේ අභියෝග එන තැන්වලදී එයාලත් එක්ක එක කතා බහ කරලා ඒකට හරිමග යන්න උදව් කරන ලයිෆ් කෝච් කෙනෙක්. චාරුණී සේනානායක වෛද්‍යතුමිය දැන් අපිට කියන්නේ මේ චෙස් කෝච් මේ පොතේ ඔබතුමිය හමුවන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ පොතේ ඔබතුමියගේ දායකත්වය කොහොමද? ඔව් ඇත්තටම පවිත්‍ර සර් කියලා කියන්නේ මගේ පොඩි දෙන්නට මුලින්ම චෙස් උගන්වපු ගුරුවරයෙක්. එතකොට පවිත්‍ර සර් එක්ක මම ගොඩාක් කතා කරා මේ සම්බන්ධව ඒ ගමන් තමයි මට තේරුනේ පවිත්‍ර සර් තුල තියෙනවා කියලා ළමයින් වෙනුවෙන් දෙන්න පුළුවන් ඉතාම ලොකු සම්පතක් එයා තුල තියෙනවා ළමයි වෙනුවෙන් ඒගොල්ලන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඒගොල්ලන්ගේ මානසික සංවර්ධනය වෙනුවෙන් ඒගොල්ලන්ගේ ලීඩර්ෂිප් සයිඩ් එක වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මට හැඟුණා ඒක මම මුලින්ම අවබෝධ කරගත්ත කෙනෙක් විදිහට මම අද සතුටු වෙනවා එතකොට මම මේ පොතට දායක වුණේ ඇත්තටම ළමයි සම්බන්ධව ළමයින්ගේ ලීඩර්ෂිප් ක්වොලිටීස් දියුණු කරන එකට ඊළඟට ඒගොල්ලන්ගේ මානසික සංවර්ධනය ඇති කරන්න ඊට ඒ වගේ දේවල් වලට මේ ඒ සම්බන්ධව සහ ඊට අමතරව සෞඛ්‍යමය අංශයෙන් මගේ සමහර දැනුම සහ එක්ස්පීරියන්ස් එකත් ගෙනල්ලා කැටිව ඒ සම්බන්ධයෙන් තමයි මම මේකට දායක වුණේ. ඒතකොට සර්ගේ සර්ට සපෝට් චරිතයක් විදිහට තමයි මගේ දායකත්වය මේ පොතට ලැබුණේ.
චාරුණී වෛද්‍යතුමිය දැන් ඔබතුමිය ඉස්සල්ලා කිව්වා පවිත්‍රව ඔබට හමුවන්නේ ඔබේ දරුවන්ගේ මුල්ම ගුරුවරයා එහෙම නැත්නම් චෙස් ගුරුවරයා හැටියට කියලා. මොකද්ද පවිත්‍ර කෝච්කේ ඔබ දකින විශේෂත්වය? ඇත්තටම පවිත්‍ර සර් කියන්නේ ළමයෙකුට චෙස් උගන්වන්නේ ගේම් එක විඳින්න. එතකොට ගොඩක් වෙලාවට අද කාලේ අපි බැලුවාම හැමදේම කම්පිටිෂන් එකක් එක්ක යන ලෝකයක් මේක. අපි ගන්නන්නේ එකිනෙකා අභිභව යන්න එකිනෙකා පරයා යන්න. ඊට අමතරව ඒ සඳහා පවිතස උගන්වන ක්‍රමවේදයේ ඉතාම යුනික්නස් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මම සර් විශේෂ පුද්ගලෙක් විදිහට දකිනවා. චාරුණී වෛද්‍යතුමිය ඔබතුමිය හිතනවාද චෙස් ක්‍රීඩාව තුලින් මානසික සංවර්ධනයක් කුසලතාවයක් ලැබෙනවා කියලා? අනිවාර්යයෙන්ම. මොකද චෙස් ක්‍රීඩාව හරහා ලැබෙන එක දෙයක් තමයි ස්වයං විනය. ඒ කියන්නේ තමන් එක තැන සමහරට පැය ගාණක් මේ ක්‍රීඩාව ගැන අවබෝධයෙන් ඒකට ටෙන්ෂන් දීලා ඉන්න ඕනේ. එතකොට ඒ හරහා ළමයිගේ ස්වයං විනය වැඩි දියුණු වෙනවා. ඊට අමතරව කන්සන්ට්‍රේෂන් එක. එතකොට මේ හුඟක් අවස්ථාවලදී ඔයා චෙස් ක්‍රීඩාව ප්ලේ කරද්දී ටෙන්ෂන් දුන්නේ නැත්නම් ඔයාගේ කිංබ අනිත් පැත්තෙන් අටැක් කරලා ඉවරයි. එතකොට ඒ නිසා තමන් නිතරම කන්සන්ට්‍රේෂන් එකෙන් ඉන්න ඕනේ මුළු ගේම් එක පුරාවටම. ඊට පස්සේ තර්කානුවිතව හිතීමේ ඇබිලිටි එක. දැන් හුඟක් වෙලාවට වෙන්නේ අපි අනිත් ඔපෝනන්ට් ගේ මූව් එකක් අපි හරියට රීඩ් කරන්න දැනගන්න ඕනේ. එහෙම නැති වුණොතින් වෙන්නේ ඒත් අපේකින් ගොල්දුරක් බවට පත් වෙනකන් අපි දන්නේ නැහැ. එතකොට ඒක එකක්. අනිත් එක තමයි අපේ ප්‍රශ්න කියන්නේ ප්‍රොබ්ලම් සොල්විං ඇබිලිටිස්. ප්‍රශ්නයක් තියෙනකොට ඒක සොල්ව් කරන්න උත්තර හොයන එක. මොකද හැම අවස්ථාවකම ගේම් එක පුරාවටම තියෙන්නේ තමන්ට එන ඇටැක් එකක් වළක්වාගෙන කොහොමද තමන්ගේ රජරුවන් සේෆ් ගාඩ් කරගෙන ඉදිරියට යන්නේ කියලා. එතකොට ඒක හරහා දැන් අපේ ජීවිතේ ඇත්තටම මේ ප්‍රොබ්ලම් සොල්විං ස්කිල් එක හරිම වැදගත් දෙයක්. අපේ සමාජය තුළ ගත්තාම ගොඩාක් අවස්ථාවලදී අපි ඇටෙන්ෂන් දෙන්නේ ප්‍රශ්නෙට. නමුත් සොලියුෂන් එකට නෙමෙයි. අන්න එතනින් තමයි ගොඩාක් වෙලාවට මානසික ආතතිය එහෙම නැත්නම් ස්ට්‍රෙස් එක කියන එක බිල්ඩ් වෙන්නේ. නමුත් චෙස් ක්‍රීඩාව හරහා අපි ළමයකට උගන්වනවා හැම විට නිතරම සොලියුෂන් එකට අවධානය යොමු කරන්න. එතකොට ඒකත් ගොඩාක් ඉම්පෝර්ටන්ට් පොයින්ට් එකක්. අනිත් එක තමයි සැලසුම් කරන. දැන් ඇත්තටම අපේ ජීවිතය සැලසුම් කරන අපි ඉගෙන ගත්තේ නැත්නම් ඒක නිකන් ගලාගෙන යන බෝට්ටුවක් වගේ. අවසානයේදී ඔය එක තැනකට ආවහම ජීවිතේ ඔය අපෝ හැරලා බලනකොට අපි achieve කරපු දෙයක් නැති බව දැනෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ අවස්ථාවකදී මේ සැලසුම් කරන්නේ කියන එක අපිට මුලව ඉඳන්ම චෙස් එකේ අපි ඉගෙන ගත යුතු ප්‍රධානම දෙයක්. ඒ වගේම අන්න ඒ වගේ හුඟක් ඉම්පෝර්ටන්ට් දේවල් ගණනාවක් මේ චෙස් ක්‍රීඩාව ප්‍රගුණ කරනකොට හරි හැටියට ප්‍රගුණ කරොත් අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන්. එතකොට ඒ මගින් හුඟක් වෙලාවට ජීවිත සාර්ථක කරගන්නත් දරුවන්ට හැකියාව ලැබෙනවා. වෛද්‍යතුමිය මට කියන්නකෝ ඇත්තටම කෙනෙකුට මේ පොත කියවලා චෙස් ඉගෙන ගන්න පුළුවන්ද? එහෙම සාර්ථක වෙයිද ඒක? ඇයි නැත්තේ? මොකද මේ පොත ගොඩක් වෙලාවට ඇත්තටම අපි මුලින්ම පටන් ගමු දැන් කියවීම කියන්නේ සමාජෙන් දැන් නැති වෙලා යන දෙයක් දරුවන් අතර. එතකොට මේ පොත නිර්මාණය කළ තියෙන්නේ බොහොම ඇට්‍රැක්ටිව් විදිහට. ඒ නිසා මේක කියවනකොට මිනිස්සෙක් ඇද්දබැඳ තියාගන්න විදිහට තමයි මේක සඳහන් වෙලා තියෙන්නේ දරුවන්ට වුණා වගේම ඇඩල්ට්ටත්. ඉතින් එහෙම ගත්තහම ඊට අමතරව මේකේ චෙස් බෝඩ් එක හදන වෙලාවේ ඉඳගෙන අදින හැම මූව් එකේ ඉඳගෙනම ඒකේ එන ප්‍රශ්න කොයි වගේද එන්නේ කියලා ඒ ස්මුගාක් ඒරියා එකක්ම කවර් කරලා තියෙනවා බොහොම ඇට්‍රැක්ටිව් විදිහට. ඉතින් මං හිතනවා මේක හරහා අපිට කියවීම ප්‍රගුණ කරන්නත් පුළුවන්. ඊට අමතරව ඇත්තටම මේ චෙස් ක්‍රීඩාව ගැන අවශ්‍ය තියෙන ගොඩාක් කන්සෙප්ට්ස් වගේ දේවල් හුඟක්ම මේ ලේසියෙන් පහසුවෙන් ගෙදරදිම උනත් ළමයින්ට ඉගෙන ගන්න පුළුවන් කියලා. ඔයාලා චෙස් ක්‍රීඩාවට ආදරය කරන චෙස් ක්‍රීඩාවට ඉගෙන ගන්න උනන්දු වෙන ඕනම මට්ටමේ කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලා නවකෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ටිකක් දුරට දන්න කෙනෙක් වෙන්න පුළුවන්. චෙස් නීති පමණක් ඉගෙන ගන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමාගේ දරුවා හරි පාරේ කරගෙන යන්න කැමති දෙමව්පියෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඔයාලා හැමෝම වෙනුවෙන් තමයි චෙස් ගයිඩ් එක නිර්මාණය කරලා තියෙන්නේ. මේක අවුරුදු 5ක විතර උත්සාහයකින් පස්සේ මමත් චාරුණී වෛද්‍යතුමියත් එකතු වෙලා කරපු නිර්මාණයක්. ඉතින් අපි ආරාධනා කරනවා ඔයාලගේ මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම්
chesscoach.lk වෙබ්අඩවියට ඇවිල්ලා ඕගොල්ලන්ගේ ඕනම ප්‍රශ්නයකට අපිත් එක්ක එකතු වෙලා විසඳුම් හොයාගන්න කියලා. Chess Coach ගෙන් ආරාධනා. Invitation from the Chess Coach. මේ ගයිඩ් එක තුලින් චෙස් ඉගෙනගත්ත ඔයාලට හොඳින්ම අවබෝධ වෙන්න ඇති මොකක්ද අපේ ප්‍රධාන ඉලක්කය කියලා. ඉතින් ඔයාලත් කැමති නම් අපිත් එක්කම මේ ගමන ඉදිරියට යන්න කරන්න තියෙන්නේ පොඩි දෙයයි. මේ සමග අමුණලා තියෙන අයදුම්පත නිවැරදිව පුරවලා අපිට තැපැල් හෝ WhatsApp කරන්න. පිටු අංක දෙකෙහි තොරතුරු බලන්න. එහෙම නැත්නම් අයදුම්පතේ QR කෝඩ් එක ස්කෑන් කරලා ලැබෙන අයදුම්පත නිවැරදිව පුරවලා සබ්මිට් කරන්න. අපි සූදානම් ඔයාලට චෙස් සම්බන්ධ අලුත් තොරතුරු සහ අවස්ථාවන් හැකිතාක් උදා කරලා දෙන්න. ඒ වගේම අපේ නිල චෙස් වෙබ් අඩවිය වන www.chesscoach.lk සහ YouTube channel එක වන chesscoach.lk තුලිනුත් ගොඩාක් විස්තර හොයාගන්න පුළුවන් වේවි. අපේ අරමුණ ඔයාලා කවදාවත් පරාද නොවන චෙස් ක්‍රීඩකයෙකු වනු දැකීමයි.